දවිතිය පරිච්චේදය නිර්වාණ බේද මෙසේ සංශේපයෙන් දක්වන ලද නිර්වාණයාගේ සෝපාදිසේෂ අනුපාදිසේෂ ආදී බොහෝ බේදයෝ වෙති. එයින් අභිධර්මාර්ථ සංග්‍රහයෙහි දක්වන ලද නිර්වාණ බේදයෝ පළමු කොට මෙහි දක්වනු ලැබේත්. තදේතන් සභාවතෝ ඒ විධම්පි සපාදිසේෂ නි්බානධාතු අනුපාදිසේෂ නි්බානධාතු වේති දවිදං හෝති කාරණ පාර්යායේන යනු අර්ථ කතායි. ඒ මේ නිර්වාණ ධාතව වනහි ශාන්ති ලක්ෂණ සංඛ්‍යාත ස්වකීය ස්වභාවයෙන් එක් වැදෑරම් වූ නමුත් සෝාේෂර්වා අනුපාදිසේෂ නිර්වාණය යැයි කාරණ පරියායෙන් දෙවදෑරුුවේය යනු මෙහි භාවයයි. සෝපාදිශේෂ නිර්වාණය චතුර් මාර්ගයන්ගේ උපපත්ති සමයන්හි හා ස්කධ පරනිර්වාණ සමයහි දැයි මෙසේ පස්වාරයක දී සිදුවන නිර්වාණයට පැමිණීම් අතුරෙන් පූරුව හතරවාරයහිදී පැමිණෙනු ලබන නිර්වාණයට සෝපාදිසේෂ නිර්වාණය යැයි කියනු ලැබේ. කුමක් හෙයින්ද ඇතහොත් ලෞකික ස්කන්ධයෝ තෘෂ්ණ දිට්ටි සංඛ්‍යාතව පාධානයන් විසින් මමය මාගේය කියා දැඩිසේ ගන්නා ලද්දාහූ වෙති. එහෙයි උපාධිය යැයි කියනු ලැබේ. නිර්වාණයහි උපාධි ධර්මයන් එනම් ස්කන්ධයන් නොමැති නමුත් ක්ලේෂප්‍රහණයෙන් නිර්වාණයට පැමිණ සිටින ආර්යන් සම්බන්ධ ස්කන්දයෝ ස්කන්ධ පරනිර්වාණයෙන් පිරිනිිවීම දක්වා විද්‍යාමානහයින් යතෝක්ත විද්‍යාමාන ස්කන්ධයන්ගේ ශේෂභාවය නිමිතිකොට එක ලබන ලද පැමිණන ලද නිර්වාණයට සෝපාදිසේෂ නිර්වාණය යයි කියනු ලැබේ. අනුපාදිසේෂ නිර්වාණය. සකල කලේෂයන් ප්‍රහාණය කොට නිර්වාණයට පැමිණිය සිටින රහතන් වහන්සේලාද තමතමාගේ වර්තමාන ස්කන්ධ කය රිරණය කිරීම නැමැති දුක්කයෙන් මිදුනාහු නොවෙති. එහින් උන්වහන්සේලා සෝපාදිසේෂ නිර්වාණයට පැමිණියාහු නමුත් දුක් සහිත වූෝමය චුතිචිත්තයාගේ හා කර්මජරූපයන්ගේ නිරෝධයෙන් හෙවත් ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේලා සර්ව ප්‍රකාරයෙන් ස්කන්ධ භාර පරිහරණය දුක්කයෙන් මිදී නිවනට පැමිණෙත්. ඒ පරනිර්වාණයෙන් පසු පැමිණිනු ලබන නිර්වාණ ධාතුවට උපාදි නම් වූ ස්කන්ද බර අභාවය නිමිත්තකොට අනුපාදිශේෂ නිර්වාණය යැයි කියනු ලැබේ. මෙසේ උපාදිනම්ූ ස්කන්ධයන්ගේ අශේෂ භාවය නිමිත්තකොට නිර්වාණය දී ප්‍රබේද වන නමුත් ඒ ශාන්ති ලක්ෂණ සංඛ්‍යාත ස්ොකීය ස්වභාවෙන් එකම ධර්මයකි. ඒ බව යට දක්වනලද පිළිකා උපමාවෙන් ධතයුතුයි. මේ අර්ථය ප්‍රකාශ කරනු සඳහා ආචාර්වරයෝ තවත් උපමාවක් දක්වති එය මෙසේය. තරා පුරුෂයෙක් තෙම යම් කිසි අකුසල කර්මයකින් පොළොව යට උපන්නේය කර්මය විපාකදී අවසානුවන කල්හි පළමුකොට හුගේ හිස පෘතුවයෙන් මතුවී ආකාශයෙහි පිහිටියේය මෙසේ දෙවනවර නාබිය දක්වාද තුන්වනවර ධන මඩල දක්වාද අතරනිවර ගොප් ඇටේ දක්වාද පොළොවෙන් නික්මියයේය පවැනි වර සකළ සරීරයම පොළොවෙනික්ම පොොව මතුපිට ආකාශයෙහි පිහිටියේය. මේ උපමාවහි කියන ලද පුරුෂයා විසින් පස්වාරයකින් ආකාශයට පැමිණෙන ලද නමුත්, පැමිණල් ලද ආකාශය එකක්ම වෙයි. එමෙන් චතු මාර්ගක්්ෂණයන්හි ක්ලේෂ ප්‍රහාණය කිරීමෙන් වාර් හතරකටද අනුපාතිසේෂ පරනිර්වාණ සමයහි දැයි මෙසේ පස්වාරයකදීම පැමිණණු ලබන නිර්වාණය එකම ධර්මයක් වෙයි. සෝතාපත්තිආදී මාර්ගක්ෂණයනහි සිදුවන ක්ලේෂ ස්කන්ධ රෝ නිර්වාණය නොවේය සකලක්ලේෂ ස්කන්දයන්ගේ නිරෝධයම නිර්වාණයයැයි මුලාවිය හැකිවවෙයි. සෝතාපත්ති මාර්ගක්ෂණයෙහි නිරුද්ධවන කොටසක් වූ ක්ලේෂ ස්කන්දයෝ අනමතග්ග සංසාරයෙහි මතු කිසි කලක උපදින්නාහු නොවෙති. ඒ ලේස්න්ද රෝ නිරුද්ධ වූ පරිදි නිත්‍යව පවතින්නේය. එහෙයි කොටසක් වූ ලේෂ ස්කන්ධයන්ගේ නිරෝධයද නිර්වාණ ධාතුවයයි දත යුතුයි. එය අනුපාදිසේෂ පරනිර්වාණයෙන් පැමිණෙනු ලබන නිර්වාණ ධාතුහා සම්බන්ධවම පවතින්නේය මෙතෙකින් සෝපාදිසේෂ අනුපාදිසේෂ බේදය නිමි සුඥත ආදී ත්‍රවිධ බේදය සුඥතං අනිමිත්තං අපපනිහිතං ච ේති ත්‍රවිදං හෝති ආකාර බේදේන මේ සු්ඥතාදී බේද දක්වන අට්ටකතා පාටයයි. සු්ඥතය අනිමිත්තය අපනිහිතය යයි ආකාර බේදයෙන් නිර්වාය ත්‍රවිධවය යනු මෙහි භාවයයි. සු්ඥතා නිර්වාණය මෙහි සු්ඥතා නිර්වාණය නම් සකල පලිබෝධයන්ගින් හිස් වූ නිර්වාණයයි. පලිබෝධයෝනම් ශාන්ති සුක බාධක ධර්මයෝය. සංස්කාර ධර්මය නතුරෙන් ප්‍රණීත කර ධර්මය වූ අරහත් පල ජවනයද පලිබෝධ සහිත වූවක් ම වෙයි. කසේද අතහොත් සුවසන්තානයහි අරහත්ඵලය උපදවාගනු කැමති රහතන් වහන්සේ විසින් පළමුකොට දනුරූප ආවර්ජනය කළේතුවෙයි. ආවර්ජනාදිය සඳහා වෙහෙසීම නොමැතිව අරහත් පල උපදවාගත හැකි නොවෙයි. ඒ උපදවා ගැනීම සඳහා කරන්නා වූ සකළ ප්‍රයත්නයෝම පලිබෝධයෝය එය ඉපදීමෙන් පසුද අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත ධර්මයක් වූයේෙන් ඒ ඇසිල්ලෙහිම බිඳී අතුරු දහත් වෙයි මතුද උපදවාගන්නු කැමතිනම් එසේම ප්‍රයත්න කළ යුතු වෙයි. මෙසේ වෙහෙසෙමීන් දවසකට දහස්වාරයක් උපදවා ගන්නා ලද්දේ නමුත් පුද්ගලයාගේ අභිප්‍රාය අනුකූලව මොහොතකදු පැවතීමක් නොමැතිව උපන් ඇසිල්ලෙහිම බිදී අතුරුදහන් වනහෙයින්. සංස්කාර ධර්මය නතුරෙන් ප්‍රනීත තර ධර්මය වූ අරහත් පලේද ක් උපදවන්නා වූ පලිබෝධ සහිත ධර්මයක් வேමය. තදannya සංස්කාර ධර්මයන්ගේ සපලිබෝධත්වය කියනුම කවරේද. අසංखත ධාතු සං්‍යාත නිර්வாණ ධර්මය වනාහි ඉපදීමක් ඇති ධර්මයක් නොවනහෙයින් උපදවා ගැනීම සඳහා ප්‍රයත්න කළයුතු බවයයි කියනලද පලිබෝධ දුக்கයන්ද දුක්කයෙන්ද හිස්වුවකි. එය නිත්‍ය ධර්මයක් හෙයින් නැවත නැවත උපදවා ගැනීම සඳහා වෙහෙසී යුතුභාවයයි කියන ලද පලිබෝධ දුක්කයෙන්ද හිස්වුවකි. නිර්වානයට පැමිණීම සඳහා බව බොහෝ ගරනක් මුළුල්ලෙහි දාන සීලආදී පාර්මී ධර්මයන් සම්පූර්ණ කිරීමය සීල විසුද්ධාදී විශුද්ධිධර්මයන් සම්පූර්ණ කිරීම යන පලිබෝධයෝ වනහි නිර්වාණය හේතුකොට ඇත්තා හ නොවෙත්. ඔවුහු නිර්වාණයට පැමිණෙනු කැමති යෝගාවචරයාගේ සන්තානයහි පැවති මෝක්ෂ ආවරණකාරී ක්ලේෂධර්මයන් දුරුකිරීම සඳහා කළ යුතු ප්‍රයත්න වූයෙන් ක්ලේෂ හේතුක පලිබෝධයෝම වෙති ඇසෙහි ප්‍රසාදය පටලයන්ගෙන් වැසී තිබෙන අන් පුද්ගලතමේ චන්ද්‍ර සූරියන් දකිනු කැමති වීනම් නාන අෞෂධයන් සේවනය කොට ඇසෙහි පැවති පටල දුරු කොට ඔහුවිසින් චන්ද්‍ර සූරියෝ දකි යුතුවෙයි අෞෂධ සේවනය නැමති පලිබෝධ දුක්කය වනාහි චන්ද්‍ර සූරියන් නිසා ඇතිවූ දුක්කයක් නොවෙයි ඒ වනාහි ඇසහි පැවති පටල නිසාම ඇති වූ පලිබෝධයකි එමෙන් දානාදී පාර්මි ධර්මයන් පිරීම නැමැති පලිබෝධයෝ, නිර්වාණය හේතුකොට ඇති පලිබෝධ නොවන බවධතයුතුයි. අනිමිත්ත නිර්වාණය. අනිමිත්ත නිර්වාණය නම් මේ එක නිවනකි මේ අනික් නිවන කියැයි වෙන් කළ හැකිවන පරිදි සංස්ථාන විරහිත වූ නිර්වාණයයි. සංස්කාර ධර්මයන් අතුරෙහි වනාහි සංස්ථාන නිමිත්ත රහිත වූ ධර්මයන් නොමැතිවෙති. එකම ධර්මයක් වූ අරහත් පලචිත්තය, නිරුද්ධ වූ අතීත අරහත් පලචිත්තය, ෂනත්‍රය පරිාපන්න, වර්තමාන අරහත් පලචිත්ය නූපන් අනාගත අරහත් පලචිත්ය හීන අරහත් පලචිතය මධ्यම අරහත් පලචිත්තය ප්‍රණීත අරහත් පලචිත්ය බුදුන්ගේ අරහත් පලචිත්තය. පසේ බුදුන්ගේ අරහත් පලචිත්තය යනාදී වශයෙන් සිය දහස්කණන් ප්‍රබේද ඇති ධර්මයක් වෙයි. තදannya, සංස්කාර ධර්මයෝද එසම වෙති. සටහනක් නැත්තා වූ අනිමිත්ත නිර්වාණය වනාහි මේ පරණ නිවනය මේ අලුත් නිවනයැයි බේදයක්ද නැත්තේය. නිවනට පැමිණි පුද්ගලයන්ගේ වශයෙන් බේදයක් ද නැත්තේ උතුරු දිශාවය පිරිණියා වූ රහතන් වහන්සේගේ නිවන උතුරු දිශාවහිය යදීන් දිශා වශයෙන් බේදයක්දනැත්තේය. සර්වජ්ඥන් වහන්සේ විසින් ලබන්ලද නිවන පනීතය දාසය විසින් ලබන් ලද නිවන හීනය අනාදී වශයෙන් හීන ප්‍රනීත බේදයක් ද නැත්තේය. හොදෙක් ලෝකධාතුයෙහි පවත්නා වූ දුක්කයන්ගේ නිවීමයයි කියනලද ශාන්ති ලක්ෂණයෙන් විද්‍යාමාන වූ අසංකත ධාතුව ඇති බව පමණක් දතහැකිවෙයි එබවින් ඊට අනිමිත්ත නිර්වාණයක් යැයි කියනු ලැබේ අපනිහිත නිර්වාණය අපනහිත නිර්වාණය නම් සකළ ප්‍රාර්ථනාවන්ගේෙන් හිස් වූ නිවනයි මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්ත්‍රේහි පවත්නා වූ සකළ සංස්කාර ධර්මයෝ සප්‍රණහිත එනම් ප්‍රාථනා සහිත වූ ධර්මයෝ වෙති. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත් අතුරෙහි හීන මධ්‍යම ප්‍රනීත තර වශයෙන් නොෙක් ප්‍රමාණවල සම්පත් ඇත්තාහුිය එහන් එයි හීන සම්පත්්‍යය ලැබුවහු තුළ ධ ප්‍රීත සම්පත් ප්‍රාථනා කිරීම ඇත්තේය මධ්‍යම සම්පත් ලැබූහුතුළ ප්‍රනීත වූ සම්පත් ප්‍රාර්ථනා ඇත්තේය. ප්‍රණීත වූ සම්පත් ලැබුවහු තුළ අති ප්‍රනීත වූ සම්පත් ප්‍රාර්ථනාව ඇත්තේය. ලෞකික සම්පත් අතුරෙන් අග්‍රපාප්ත ප්‍රනීත සම්පත් ලැබොහු තුළ ද ඒ සම්පත් පරණවීමට දිරීමට බිඳීමට පැමිණෙනෙහෙයි අලුත් වූ සම්ත් ප්‍රාර්ථනාව ඇත්තේය ප්‍රාර්ථනාව වනාහි සත්වයන් තවන්න වූ ගින්නකි ප්‍රාර්ථනා අග්නියෙන් තමන ලද සත්වයෝ මරණයට පවා ඇතැම් විට පැමිණති එහෙයි ප්‍රාර්ථනා සහිත වූ ලෞකික සම්පත් සියල්ලමග ගිනිගෙන දිලිසෙන වස්තුූන් වැනිවෙත් ලෞකක සම්පත් අතුරෙන් මනුෂ්‍ය ලෝකයේෙහි චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තිය ද. දිව්‍යලෝකයේහි දිවිය රාජ සම්පද්ධ බ්‍රක්්මලෝකයේහි බ්‍රක්්මරාජ සම්පද්ධ, ශ්‍රේෂ්ඨ සම්පත් වෙති, මහනුභාව සම්පත් වෙති ඒසිල්ලම කර්ම ශක්තිය පවත්නාතුරු පවතිත්. කර්ම ශක්තිය ෂයවූ වහාම ජීවිතයත් සමගම විනාශයට පැමිණේ. ලෝකෙහි වාසය කරන සත්වය නතුරෙන් එක්කෙක් සත්වයෙක් අනවතගග සංසාරෙහි අනන්ත අපරිමාන චක්‍රවාර්තිී රාජ සම්පද්ධ දීව රාජ සම්පද්ධ, බ්‍රක්්ම රාජ සම්පද්ධ අනු භව කළේයේ. නමුත් ඉන්තෘප්තියකට නොපැමිණ සකළ සත්වයෝම දැනුදු ඒ සම්පත් ප්‍රාර්ථනා කරමින්ම සිටිත්. එහයින් ලෞකික සම්පත් කොපමන පානය කළත් පිපාසය නොසන්සිඳ වන පානය කරන්නට කරන්නට පිපාසය වර්ධනය වන සමුද්‍ර ජලයමෙන් සැලකී යුතුය. පිපාසය සන්තිඳවා ගැනීමට යමෙක් සමුද්‍රජ පානය කළේ නම් කොපමන පානය කළත් ඔහු පිපාසය තිබේදීම මියයන්නේය. එමෙන්ම කොපමන මනුෂ්‍ය දිබිය බ්‍රහක්්ම ඩ සම්පත් මින්දේවී නමුත් සත්වයෝ සම්පත් මිඳනු කැමති බවයයි කියනලද තෘෂ්ණ පිපාසය තිබියදීම කලුරිය කරන්නා හුය. සංස්කාර ධර්මය නතුරෙන් අති ප්‍රනීත ධර්මය වූ අහත්ඵල සුකයද මිඳීමින් සිටියදීම බිඳී යනධර්මයකි. එහෙයි අරහත් පලේද අභිනව අරහත්ඵල සුක උපදවා, වඳෙනු කැමති බාවයයි කියනලද චන්ද ප්‍රාර්ථනාව සහිත වූ ධර්මයක් වේ. චන්ද ප්‍රාර්ථනාවද තෘෂ්ණ ප්‍රාර්ථනාවමෙන් ඕධාරික වූ ගින්නක් නොවනමුත් සෙවම් වූගන්නකි. මෙහන් සකළ සංස්කාර ධර්මයෝම ප්‍රාර්ථනා අග්නියෙන් දිලිසෙන සප්‍රණිහිත ධර්ම බව දතයුතුයි. අනුපාතිශේෂ නිර්වාණයට පැමිණීමෙන් සකල ප්‍රාර්ථනා වූ නිරුද්ධ වෙති එහන් ලේෂ ස්කන්ධ නිරෝධයයි කියන ලද්දාා වූ අසංකතධාතුුවට අප්‍රණිහිත නිර්වාණයයි කියනු ලැබේ. මෙසේ සු්ඥතය අනිමිත්තය අප නහිත යන නාම ත්‍රෙන් දක්වන ලද්දේ ඒ කාන්තයෙන් වෙන්වෙන් වූ නිර්වාණත්‍රයක් නොවෙේ. ඒවනාහි සකළ පලිබෝධයන්ගෙන් හිස්වීම සංස්ථානයෙන් හිස්වීම. ප්‍රාර්ථනාවන්ගෙන් හිස්වීම යන ගුණත්්‍රයාගේ වශයෙන් එකම අසංකත ධාතුවමයි. යමෙක් තෙමේ ත්‍රයිභූමික ධර්මයන්හි පවත්නා වූ ප්‍රයත්න කළයුතු බව නැමැති පලිබෝධයන් දුක්කයක් යැයි දනගත්තේ වේනම්. ඔහුට නිර්වාණයාගේ සුංඥත ගුණය ඉතා ප්‍රනීත ගුණයක් වෙයි. නිත්‍ය වූ එකම නිර්වාණධාතුව පමණක් සකළ පලිබෝධයන්ගේෙන් හිස් වූ හේනි. යමෙක් තෙමේ ජරාභය, මරණබය, රාජබය, චෝරබයාදී අනේක බයවලින්ද ක උපද්‍රවලින්ද නිරතුරුව පීඩා ලබමින් ත්‍රයිභූමික ධර්මයන් පවත්නා බව අවබෝධ කරගත්තේ වේ නම් ඔහුට නිර්වාණයහි අනමිත්ත ගුණය අතිශයෙන් ප්‍රනීත වූ ගුණයක් වෙයි කුමක්හෙන්ද යත් ජරා මරනාදී බය සමූහය විසින් කුදු මහත් සටහ නැත්තා වූ ද්‍රව්‍ය පින්ඩයන් වූ සස්කෘධ ධර්මයෝම පෙළෙනු ලබත් සටහනක් නැත්තා වූ අද්‍රවිය වූ අජතාාකාශයෙහි ගිනි සුලං ආයුද හන ආදී කිසිවකට හැපිය හැකි නොවන හෙයින් ය නිරුපද්ධීත වූ වක්මෙන් සටහනක් නැති අද්‍රාවිය වූ නිර්මාණධාතුව රාජචෝරාදී අසාධාරණ බයවලින්ද ජාති ජරා මරණයන සාධාරණ බයවලින්ද මිදී පවතිී එහෙයිනි යමෙක් ත්‍රයිභූමික ධර්මයන්ගේ මධ්‍යෙහි පංචකාමය ප්‍රාර්ථනා කරන්නා වූ කාම තෘෂ්ණාව නැමැති ගින්නෙන්ද යහපත් බව ප්‍රාර්ථනා කරන්නා වූ බවතෘෂ්ණාව නැමැති ගින්නෙන්ද තැබී තැවිී සිටීම දුක බව අවබෝද්ධ කරගත්තේ වේනම් ඔහුට නිර්වාණයාගේ අප්නහිත ගුණය ඉතා ප්‍රනීතවෙයි නිර්වායහි එබඳු ගිනි නැති හෙයිනි. නිර්වාණය සුං්ඥත ගුණය හා අනිමිත්ත ගුණය උත්සන්න වූ බවතෘෂ්ණාව ඇති පුද්ගලයන්ට නිරර්ථක වූවක්මෙන් වැටහේ. අප්‍රණහිත ගුණය උත්සන්න වූ කාමතුෘෂ්ණාව ඇත්තා වූ පුද්ගලයන්ට නිරර්ථ ආකාරයෙන් වැටහෙයි. මේ ගුණ තුන අවබෝධ කර නොගත් ගුලන්ට නිර්වාණය තුච්ච වූවක්සේ වැටහෙයි. සුඥතාදී ත්‍රිවිධ බේදය නිමි. මෙතැන් පටන් ඒ ඒ සෝත්‍ර අභිධර්ම දේශනාවන්හි දක්නා ලැබෙන නානාවිද නිර්වාණ දක්වනු ලැබෙයි. ඒ නිර්වාණයෝ සංෂයපයෙන් හතක් වෙති ඔවහු නම් මत්‍යදृष්ටික නිර්වාණයක සම්මුති නිර්වාණය තුන තදග නිර්වාණයහතර විෂ්කම්බන නිර්වාණය පහ සමුච්චේද නිර්වාණය අය ප්‍රති පස්සද්ධ නිර්වාණය හත නික්සරණං නිර්වාණය යනමෝහු වෙදී. මිත්‍යාදෘෂ්ටික නිර්වාණය. මිත්‍යාදෘෂ්ටික නිර්වාණය නම් මිත්‍යාදෘෂ්ටික ශ්‍රමණ බ්‍රාක්්ණයන් විසින් පරිකල්පනයකොට පණවන්නා ලද්දාා වූ නිර්වාණයයි. ඒ සාමාන්‍යයේ එකක්වුවද නමුත් ප්‍රබේද විසින් පස්වැදෑරුම් වෙයි. එයි. ම මි්‍යාදृෘෂ්ික නිර්වාණය මෙසේය. මේ ලෝකයේ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ යමෙක් තෙමේ මිනිස්ලොවහෝ දෙවලවහෝ පස්කම් රසෙහි ඇලි පස්කම් රසහි සම්පූර්ණව ස්වකීය චක්ෂරාද්‍රී ඉන්ද්‍රියන් කැමති පරිදි පංචකාම ගුණේහි හසුරුවමින් පංචකාම සම්පත්තිය විඳින්නේ වේනම් හෙතෙම පරම දිට්ට ධර්ම නිර්වාණයට පැමිණේයයේ කියයි. මෙසේ ඔවුහු පංචකාම සම්පත්තියෙන් දුක්ඛයන් නිවාගැනීම නිර්වාණයයැයි පණවත්. එහෙයින් වදාරණ ලදී. බ්‍රහ්මජාල සූත්‍රයෙහි මෙසේ සඳහන්. ඉද භික්කවේ ඒ කච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා ඒවන් වාදී හෝතී ඒවන් දිිට්ටී යතෝකෝ හෝබ අයං අත්තා පංචහි කාමෙහි ගුණේහි සම්ත්තෝ සම්බිභූතෝ පරිවාරේතිී එත්තා අාවතාකෝ අයං අත්තා පරම දිට්ටදම්ම නිබ්බානං පත්තෝ හෝතිී. ඉත්හේකේ සතෝ සත් අස්ස පරම දිිට්ටදම්ම නිබ්බානං පඤ්ඥා පෙන්තිී යැයි මේ ප්‍රථම මිත්‍රා දෘෂ්ටික නිර්වාණයයි. ඇැම් ශ්‍රමණ ්‍රාක්්ණයෝ ඔුන්ගේ වාදය ප්‍රතික්‍ෂේප කොට මේ සත්තුතිෙමේ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්කහා විචාර සහිත වූ විවේකෙන් හටගත්තා වූ ප්‍රීතිහා සුක ඇත්තා වූ ප්‍රථමදානයට පැමිණේ වේ නම් හෙතෙම පරම දිට්ටධම නිර්වාණයට පැමිණේ යකියත් ඔවුහු මෙසේ ප්‍රථමධානයේ නිර්වාණය යැයි පනවත් ඇද බ්‍රාක්්මජාල සූත්‍රයෙහි සඳහන්ය. මේ දවිතිය මිත්‍යා දිිට්ඨික නිර්වාණයයි. ඇතැම් ශමන බ්‍රාක්්මණියෝ ඒ දෙක ප්‍රතික්ෂේපකොට, දවිතිය ධ්‍යානයට පැමිණි සත්වතෙමේ දිට්ඨදම්ම නිර්වාණයට පැමිණේ යැයි දවිතිය ධ්‍යානය නිර්වාණයයැයි පනවත්. ඇතැම් ශ්‍රමන බ්‍රාක්්මණියෝ ඒ තුනම ප්‍රතික්ෂේපකොට, තෘතිය ධානයට පැමිණි පුද්ගල තෙමේ ්ටිධම්ම නිර්වාණයට පැමිණේයැයි ත්‍රෘතියධ්‍යානය දිට්ටිධම්ම නිර්වාණයේයැයි පණවත් ඇතැම් ශමන බ්‍රාහ්මණයෝ ඒ හතර ප්‍රතිීක්ෂයප කොට චතුෘථධ්‍යානයට පැමිණි පුද්ගලතෙමේ පරම දිට්ඨදම්ම නිර්වාණයට පැමිණේයැයි චතුරුත අධ්‍යානය නිර්වාණයයැයි පනවත් විස්තර බ්‍රහ්මජාල සූත්‍රයෙන් ධයුතුයි ත්‍රතිය චතුෘර්ථ පංචම මත්‍යදිිට්ටික නිර්වාණයෝය තවද නිබ්බානං නිබ්බානතෝ සජානාති නිබ්ාන නිබ්බානන්තෝ සඥත්වා නිබ්බානං ම්ඥති නි්බානස්ම මඥති නි්බානන්තෝ ම්ඥති නි්බානංති ම්‍යති නි්බානං අභිනන්දති තංකිස්ස හේතු අපර්ඥාතන් තස්සාතිී වදාමී යන මූල පරියාය දේශනාවේ දක්වා තිබෙන්නේත් මේ මිත්‍ය දෘෂ්ික නිර්වාණය මයි මෙත්‍යාදෘෂ්ටික නිර්වාණය නිමි සම්මුති නිර්වාණය ලෝකෙහි හටගත්තා වූ දුක්ඛ, බය, වෛර අන්තරායන්ගෙන් සංසිදීමට හා ඉන් මිදීනට සම්මුති නිර්වාණය යැයි කියනු ලබේ. එය මනු නිබ්බාතිතාවදේ රෝගෝ වූපසමතිී අන්තරාายෝ වූපසමතිී යනාදී දේශනාාවන්හි දක්නා ලැබේ. සිද්ධාර්ථ කුමාරයන්ගේ ශ්‍රී සම්පත්තිය දැක කිසාගෝතමී නම් වූ ශත්‍රිය කුමාරිකා විසින් කියනලද නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නූන සෝපිතා නි්පුතා නූනසානාරි යස්සායං රිදිසෝපතිී යන ගාථවෙහි නිබ්බුත යන පදෙන් දක්මන ලද්දේත් මේ සම්මුති නිර්වාණයයි. යවන වයසින් හා රූප සම්පත්තියෙන්ද පුං්ඥ සම්පත්තියෙන් හා ප්‍රඥ්ඥා සම්පත්තියෙන්ද යුක්ත වූ සිද්ධාර්ථ කුමාරයන්ගේ මෞතමෝද පිය රජතිමේද. ප්‍රිය භාර්ියාව වූ ස්ත්‍රියද යන සියල්ලෝම, සර්වූ පද්‍රවයන් කෙරෙන් මිදී සුවසේ දිවි ඇතිතා පවාසය කරන්නා හුය. එබැවින් ඔවුහු කායික, චෛතසික, සකළ දුක්කයන්ගෙන් මිදුනාහූ ඇති. ඒ මිදීමහා ඔවුන්ගේ සංසිදීම මෙහි දක්වනලද සම්මුති නිර්වාණයයි. තවද ස්වාහං අබ්බූල්හ සල්ලෝස්මින්, සීතිභූතෝස්මි නිබ්බුතෝ න සේචාමින රෝධමී තව සුත්වාන මානව යන විමානවත්තු පාලියෙහි නිබ්බුතෝ යන පදයෙන් දක්වා තිබෙන්නේ මේ සම්මුති නිර්වාණයමයි ප්‍රිය පුත්‍රයාගේ මරණය හේතුකොටගෙන බ්‍රාක්්මණයා කෙරෙහි පැවති ශෝක ගනියන්ගේ නිවීම මෙහි දක්වුණ ලද සම්මුති නිර්වාණයයි. මේ සම්මුති නිර්වාණයද නිවීමයයි කියනලද ශාන්ති ලක්ෂණයෙන් එකක් වුව නමුත් නිවයන දුක්ඛධර්මයන්ගේ වශයෙන් අනේක සහස්්‍ර ප්‍රවේද වෙයි එහි බේද සංෂේපයෙන් මෙසේ දත යුතුයි රෝගාන්තර කල්පය දුර්භීක්ෂාන්තර කල්පය ශස්ත්‍රන්තර කල්පය යන කල්පත්‍රය නිමිත්තකොට ඔවුන්ගේ සංසිදී වශයෙන් සම්මුති නිර්වාණ තුනකි මෙසේ චතුර්විද විපත්තිීන්ගේ වශයෙන් හතරකි සතපායි දුක්खයාගේ වශයෙන් හතරකි පංචමහා වෙයිරීන්ගේ වශයෙන් පහකි අෂ්ට අභ්‍යස්ථානයන්ගේ වශයෙන් අටකි ශෝඩෂ ප්‍රබේධ උපද්‍රවයන්ගේ වශයෙන් සොලසකි පස්විසි භාවයන්ගේ වශයෙන් පස්විස්සකි දවත්තිංස කම්ම කරණයන්ගේ වශයෙන් දෙතිසකි සය අනුවක් වූ රෝගයන්ගේ වශයෙන් සය අනුවකි විස්ථාර වශයෙන් අනන්ත කල්ප අනන්ත චක්‍රාවාල අනන්ත සත්‍යයන්ගේ වශයෙන් අනන්ත අපරිමාන සම්මුති නිර්වාණයෝ වෙති මේ සම්මුති නිර්වාණය අසංකතධාතු සංඛ්‍යාත අමුර්ථමහා නිර්වාණයට නොපැමිණා වූ සකළ සත්වයන්ටම ඇත්තා වූ මහත්වූ ප්‍රතිිෂ්ඨාවකි. ලෝකෙෙහි පවත්නාාවූ රෝගාදී දුක්කයන්ගේ නිවීමයයි කියනලද ශාන්ති ස්වභාවය සත්වයන්ගේ කාය ඥාන දවයහි ස්පර්ශවන පරිදි යට විස්තර කරන ලදී. යම් ධර්මයක් සත්වයන්ගේ කාය ඥාන දුවයෙන් ස්පර්ශ කළ හැකි වේනම් ඒවකිය ස්වභාවෙන් ඒකාන්තේ නැත්තා වූ ධර්මයක් වනහෙන්. මේ සම්මුති නිර්වාණයද සස විසාන එනම් හාවිකුගේ අගවැනි වූ පර්මාර්ථ වශයෙන් නැත්තා වූ අභාව ප්‍රඥ්ඥප්ති මාත්‍රයක් නොවෙයි. සාකේතනුවර සිටුදේවයක් සොලොස් දහසක් කහවනු පරිත්‍යාග කොට රුජාවක සුවය වූ ශාන්තිය ලබාගත්තාය රෝගසුවය කායඥාන දොයෙන් ස්පර්ශ කළ හැකි නොවූ අභාව ප්‍රඥඥප්ති මාත්‍රයක් වේනම් ඕතමෝ එපමණ ධනය පරිත්‍යාග කොට ඒ ශාන්තිය ලබා නොගනීය දැනුදු මනුෂ්‍යයෝ ඒ ඒ දුක්කයන්ගේ නිවීම වූ ශාන්තිය ලබාගැනීම සඳහා බොහෝ දන පරිත්‍යයාග කෙරෙත්. එහෙයින් මේ සම්මුති නිර්වාණයද පරමාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයක් බවධතයුතුයි. ඒ පරමාර්ථ වශයෙන් විද්‍යාමාන වන්නේ අන්‍ය පරමාර්ථ ධර්මයන් මෙන් ද්‍රව්‍ය භාවිතයෙන් නොව ශාන්ති සුක ස්වභාවේනිි නමුත් මේ මතු නොපදින ආකාරයෙන් සිදුවන දුක්ක ධර්මයන්ගේ නිවීම වූ අසංකතධාතු සංඛ්‍යාත මහා නිර්වාණය හා සසදා බලන කල නිර්වාණයයි කීමට ප්‍රමාණ නොවේ. ලෞකික මහජනයා විසින් නිර්වාණ අර්ථවාචී නි්බුත වූප සන්තාදී ශබ්දයන්ගෙන් විවහාර කරනු ලබනහයින්. මීට සම්මුති නිර්වාණයයයි කියනු ලැබේ. මෙහි ප්‍රණීතභාවය යට සුකකතාාවහි දක්මොන ලද නයින්ම දතීතුයි සම්මෝති නිර්වාණය නිමි තදංග නිර්වාණය ලෝකෙහි පවත්නා වූ නානාවිීද රෝගයන් සුවකිරීමට නානා අऔෂධවර්ග වෙන්වෙන් වශයෙන් නැතුවාක් මෙන් සත්වයන්ගේ චිත්ත සන්තානයෙහි පවත්නා වූ නානා අකුසල ධර්මයන් දුරකිරීමට ඒ අකුසල ධර්මයන් දුරු කළ හැකි වූ නානාවිද කුසලධර්ම වෙන්වෙන් වශයෙන් විද්‍යාමානය ඒ කුසලධර්මයන්ගේ ශක්තියෙන් එක්කෙක් අක්සුලධර්මයක ප්‍රහණයට තදංග ප්‍රාණයයැයි කියනු ලැබේ එසේ ප්‍රහාණය කිරීමෙන් එක්කෙක් අක්සලධර්මයක් සම්බන්ධ ස්වල්ප කාලයකට වන නිවීමට තදංග නිර්වාණයයැයි කියනු ලැබේ මේ මධ්‍යම නිකාය ගත සල්ලේක සූත්‍රෙහි වදා අරාතිබේ. ඒ ශාන්ති ලක්ෂණයන්ගෙන් එකක් වන නමුත් අකුසල ධර්මයන්ගේ වශයෙන් බහු ප්‍රබේද වෙයි. එහි ප්‍රබේද මතුදැක්වන සල්ලේක සූත්‍ර පද අර්ථ අනුසාරයෙන් ධතීතුයි. ප්‍රථම තදංග නිර්වාණය. එක. විහි සංකස්ස පුරිස පුද්ගලස්ස අවිහිංසා හෝති පරණි බාණය විහිංසකස්ස එනම් අතින් හෝ ගල් දඩු මුගුරවාදීෙන් සත්වයන් පෙළන්නා වූ පුරුස පුද්ගලස්ස එනම් පුරුෂ පුද්ගලයාට අවිහිංසා එනම් සාත්වයන් පෙළීමට නොකමැති වූ මෛත්‍රී සහගත කුසල චිත්තය ාණ එනම් ඕතුළ පැවති විහිංසා සංख්‍යත් අකුසලය නිවීම පිණිස හෝතී හේතුවෙයි ස්ුවචිත්ත සන්තානයහි දැල්වෙන්න්නා වූ විහිංසා සංख්‍යාත අකුසලලාගනයෙන් පෙළන පුද්ගලයා විසින් අවිහිංසාාවයයි කියනලද කුසල ධර්මය උපදවා විහිංසාාව ප්‍රහණය කරන ලදේ නම් ඔහුගේ සිත්සතන්හි අවිහිංසාාව පවත්නාතුරු විහිංසාාවයයි කනලද්ද ගින්න නොදැත්ලේ. මෙසේ අවංසාාවගේ පැවැත්මෙන් විහිංසාව නිවීම තදංග නිර්වාණයකි. මතු දක්ුණු ලබන තදංග නිර්වාණයෝද මේ නයින්ම දතියුත්තාහුය. දෙක පානාාති පාතිස්ස පුරිස පුග්ගලස්ස පානාති පාතා වේරමනීහෝති පරණි්බාය ප්‍රාණවද කරන්නා වූ හෙවත් ප්‍රාණවද කිරීමනවති අකුසල ධර්ම අගනියෙන් පෙළෙන්නාා වූ පුරුෂ පුද්ගලයා හට ප්‍රාණගාතින් වැලකීම හෙවත් පානාාතිපාතා විරති සීලමය කුසලය. ඒ ප්‍රාණවද කිරීම වූ අකුසල ග්නිය නිවීම පිණිස හේතුවෙයි. තුන අධිනාාදා ඉස්ස පුරිස පුග්ගලස්ස අධින්නාදානා වේරමණී හෝතී පරණි බානාය ය වචනකින් නොදින ලද මෙරමා වස්තුව පැහැරගන්නා සුළු වූවත් අදිින්නාදානම අකුසලාග්නය චිත්ත සන්තානයහි දැල්වන්නා වූ පුරුෂ පුද්ගලයා හට අධින්නාධානයෙන් වැලකීම ඒ අකුසලාග්නය නිවීම පිණිස්ස හේතුවෙයි.හතර අබ්‍රක්්ම චරියස්ස පුරිස පුද්ගලස්ස අබ්‍රක්ම චරියා වේරමනී හෝතී නිබ්බාණය න සේවණය නැමති ලාමක චර්යාාවේ හැසිරෙන්න්නා වූ ව මතුන සේවනය කිරීම නැමති අකුසලාග්නිය සුවචිත්ත සන්තානයෙහි දැල්වන්නා වූ පුරුෂ පුද්ගලයා හට මෛතුන සේවණය නැමති ලාමක හැසිරීමෙන් වැලකීම හෙවත් අබ්‍රක්්මචරියාා විරති සීලමය කුසලය ඒ අකුසලාග්නය නිවීම පිණිස හේතුවෙයි. ප. මසාවාදදිස්ස පුරිස පුද්ගලස්ස මුසාවාදා වේරමනී හෝතිී පරණිබ්වාානාය. ஒருරු කේනු සුළුවූ හෙවත් බොරුකීම නැමැති අකුසලාක්නිය සුවචිත්ත සන්තානෙහි දැල්වෙෙන්නාා වූ පුරුෂ පුද්ගලයා හට. මසාවාදින් වැලකීම හෙවත් මුසාවාද විරති සීලය ඒ අකුසලාගනය නිවීම පිණිස හේතුවෙයි. ඇය පිසුනාවාචිස්ස පුරරිස පුදග්ගලස්ස පිසනාවාචා වරමණී හෝතී පරනිබ්බාණය හත පරුසාවාචිස්ස පුරිස පුග්ගලස්ස පරුසාවාචා වරමණී හෝතී පරනිබ්බානාය අට සම්ප්පලාපිස්ස පුරිස පුද්ගලස්ස, සම්ප්පලාපා வேරමණී හෝතී පරනිබ්බාණය න අභǧ්ජාලුස්ස පුරිස පුග්ගලස්ස අනවි්ජා හෝතී පරනිබ්බාණය සම්පත්තියට ආශා කිරීමයයි කියනලද්දා වූ අභිද්‍යාව බහුලකොට ඇත්තා වූ පුරුෂ පුද්ගලයා හට පරසම්පත්තිය කෙරෙහි ලෝබ නොවීම. ඒ අකුසල්ධර්මය නිවීම පිණිස හේතුවෙයි. දහය ව්‍යාපන චිත් අස්ව පුරුසුපුද්ගලස්ස අව්‍යාපාදෝ හෝතී නිබ්බානාය. පූතිභූත සිත්තත්තා වූ පුරුෂයා හට අභාපාදේහෙවත් අදවේශය ඒ අකුසුල් ධර්මය නිබීම පිණිස හේතුවයි. එකළ මිච්චා දිිට්ටිකස්සේ පුරු පුද්ගලස්ස සම්මා දිිට්ටි හෝතී පරිණනිබ්බාණය. පාපදිට්ටියත්තා වූ පුරුෂ පුද්ගලයා හට සම්මාදිට්ටිය ඒ අකුසුල ධර්මය නිවීම පිණිස හේතුවයි. දොලා. මි්චා සංකපපස්ස පුරිසු පුද්ගලස්ස සම්මා සංකප්පෝ හෝති පරිණනිබ්බාණය දාතුන මිචා වාජස්ස පුරිස පුග්ගලස සම්මාවාචා හෝදී පරණබ්බාණය දහතර මිච්චා කම්මන්තස්ස පුරුස පුග්ගලස්ස සම්මාකම්මන්තෝ හෝදී පරණබ්බාණය පහලව මිච්චා ආජී වස්ස වෙெයාලං දාසය මිච්චා වායා මස්ස දහත මිච්චා සතිස්සයා දට මිචා සමාධස්සයා ධනමය මිච්චා ඥානිස්ස පුරිස පුද්ගලස්ස සම්මා ඥානං හෝතී පරනිබ්බාණය. අකුසුල ක්‍රියාවහි උපාය චින්තන වශයෙන් පැවති මිත්‍යාඥානය ඇත්තාවූ පුරුෂ පුද්ගලයා හට සම්්‍ය ඥානය නිවීම පිණිස හේතුවෙයි. විස්ස මිච්චා විමුත්තිස්ස පුරිස පුද්ගලස්ස සම්මා විමුත්තිී හෝතී පරණනිි්ාන ්‍යා විමුක්තිය ඇත්තා වූ පුරුෂ පුද්ගලයා හට සම්මා විමුක්තිය නිවීම පිණිස හේතුවෙයි. විසියක තීනමිද්ද පරිුට්ටත් අස්ස පුරිස පුද්ගලස්ස විගත තිීනමිද්දත්තා හෝති පරනි්ානාය. තිීනමිද්දයෙන් මඩනාලද පුරුෂ පුද්ගලයා හට පහ වූ තීනමිද්ද ඇති බව නිවීම පිණිස හේතුවෙයි. උද්දච්ච පුරිස පුද්ගලස්ස අනුද්ධච්චං හෝතී පරණි බානාය. අර්මුණේ විසර පවත්නා සිද්‍ය ඇති පුරුෂ පුද්ගලයා හට උද්දාච්චයෙන් වෙන්වීම නිවීම පිණිස හේතුවෙයි විසිතුන විචිකිච්චස්ස පුරරිස පුද්ගලස්ස පෙයියාලාං විසිහතර කෝදනස්ස පුරිස පුද්ගලස්ස අක්කෝදෝ හෝතී පරණී බාණය ක්‍රෝධ කරන්නාවූ පුරුෂ පුද්ගලයා හට ක්‍රෝධ නොකිරීම නිවීම පිණිස හේතුවෙයි විසිපහ උපනාහිස්ස පුරිස පුද්ගලස්ස අනුපානාහෝහෝී පරනිර්්බාණය වෛරබඳින ස්වභාවය ඇත්තාව වූ පුරෂ පුද්ගලයා හට වර නොබැදීම නිවීම පිණිස හේතුවේ විසිහය මක්කිස්ස පුරිස පුද්ගලස්ස අමක්හෝ හෝදී පරණි්වාාණය ගුණෝතුන්ගේ ගුණ මකණ ස්වභාවය ඇත්තා වූ පුරුෂයාට ගුණමකු නොවීම නිවීම පිණිස හේතුවෙයි විසිහත සිස්ස පුරිස පුග්ගලස්ස අපලාසෝහෝතී පරිනිබ්බානාය. මෙරමාගේ ගුණ අවගුණ කරන ස්වභාාවත්තා වූ පුරුෂයා ට පලාසයෙන් වෙන්වීම නිවීම පිණිස හේතුවේ. විසි අට ඉස්සු කිස්ස පුරිස පුග්ගලස්ස අනිස්සා හෝතී පරිනිබ්බානාය. ඉරිෂා කරන ස්වභාාවත්තාාව වූ පුරුෂයා හට ඉරිෂයාන් නොකිරීම නිබීම පිණිස හේතුවේ. විසිනමය. මච්චර අස්ස පුරිසපුග්ගලස්ස අමච්චර යං හෝතති පරණිබ්බාණය. මසුරු ස්වභාව ඇත්තාාවූ පුරුෂයාහට මසුරු ස්වභාවය අභාවය නිවීම පිණිස හේතුවේ. තිහ සට්ටස්ස පුරිසපුග්ගලස්ස අසාටේයං හෝතී පරණිබ්බානාය කයිරාටික වූ පුරුෂයා හට කයිරාටික ස්වභාවෙන් වෙන් වූ බව නිවීම පිණිස හේතුවේ. ඉස්සක. මායා විස්ස පුරිසුපුද්ගලස අමායාවිතා හෝතී පරනිබ්බාණය. මෙරමමා රවටන ස්වභාාව ඇත්තාාව වූ පුරුෂයාහට රවටන ස්වභාවෑගේෙන් නැති බව නිවීම පිණිස හේතුවේ. තද්දස්ස පුරිසපුගක්්ගලස්ස අත්තද්ධියං හෝතී පරණිබ්බාණය. තද ස්වභාාව ඇත්තාාවූ පුරුෂයා හට නොතද බව නිවීම පිණිස හේතුවේ. අති මානිස්ස පුරිස පුද්ගලස අනතිමානෝ හෝී පරනිබ්බාණය. අධික මානය ඇත්තාවෝ පුරුෂයාහට අනතිමානීභාවය නිවිින්ම පිණිස හේතුවේ. දුබච්චස්ස පුරිස පුග්ගලස්ස සෝවචස්සතා හෝතී පරනිබ්බාණය. දුරුවච්ච වූ පුරුෂයාහට සුවචබව නිර්්බානය හවත් නිවිම පිණස හේතුවේ. පාපමිත් අස පුරිසපුගලස කල්්‍යයාන මිතතා හෝතී පරණනිබ්බානාය. පමත් අස්ස පුරිසපුග්ගලස්ස අපපමාදෝ හෝතී පරනිබ්බානාය. අස්සද්දස්ස පුරිසපුග්ගලස සද්ධා හෝතී පරනිබ්බානාය. තිස් අට අහිරිකස්ස පුරිසපුග්ගලස්ස හිරි හෝතී පරණනිබ්බානාය. ලැජ්ජා නැත්තා වූ පුරුෂයාහට ලැජ්ජාව නිවීම පිණිස හේතුවෙයි. අනෝතපිය අස්ස සපුද්ගලස්ස ඔත්තප පං හෝතී පරනිබ්බානායෙන්. පවකිරීමට බෑ නැත්තා වූ පුරුෂයා හට පාපෙහි බය නිවියම් පිණිස හේතුවේ. අපපස්සු තස්ස පොරිසපුග්ගලස්ස බාහුසච්චං හෝතී පරණනිබ්බානාය. අල්පශුතව පුරුෂයා හට බහොස්්‍යතවීම නිවියම් පිණිස හේතුවේ. කුසී තස්ස පුරරිස පුග්ගලස විරයාාරම්භෝ හෝතී නි පරණි්බානාය. හලස් දෙක. මු්ට සතිස්ස පුරිස පුග්ගලස්ස උපට්ටිත සතිීතා හෝතී පරණබ්බාණය. ලස්තුන දුुප්පഞස්ස පුරිසපුග්ගලස්ස පഞ්ඥා සම්පදාහෝතිී පරනි්බාණය. සந்தිට්ඨ පරාමාසී ආධානගාහි දුुප්පටි නිසාගිස්ස පුරිසපුගගලස්ස අසදිිට්ට පරාමාසී අනාධානගාහි සුප්පටි නිසක් ගහිතා හෝතී පරණිබ්බාණය. තමා විසින් දක්්නාාලද වර්ධවාගත් දිට්ටියම පරාමාශණනය කරන සුළු වූ දැඩිකොට ගන්නා සුළු වූ අත්හැරීමට දෂ්කර වූ පුරුෂපුද්ගලයා හට තමා විසින් වර්ධවා ගන්නාලද දිිට්ටිය පරමාශණය නොකිරීම, දැඩිකොට නොගැනීම සුවසේ අතහැරිය හැකි බව නිබීම පිණස්ස හේතුවෙයි. සල්ලේක සූත්‍රය දේශනාකොට තිබන තදංග නිර්වාන හතලිස් හතරයි. මේ උපලක්ෂණ වශයෙන් දක්වනලද ස්වල්පයක් පමණකි. සත්ව සන්තානය උපදිනාවූ අකුසල ධර්මයෝ අනන්ත අපරිමාන වෙති. එසේම ඔවුන්ගේ ප්‍රහාණයට හේතුවන කුසලධර්මයෝද අනර්ථ අපරිමාන වෙති. එහෙයින් කුසලධර්මයන්ගේ වශයෙන් ප්‍රාණය කිරීමෙන් නිවී යන්නා වූ අකුසලධර්මයන්ගේ වශය අනන්ත අපරිමාන තදංග නිර්වාණයෝ වෙති. මේ අකුස්ලධර්මයන්ගේ නිවීමද සත්වයන්ගේ චිත්ත සන්තානේහිම වන බැවින් තදංග නිර්වාණයද කායඥාන දුවෙන් ස්පර්ශ කළහැකි වූ පරමාර්ථ ධර්මයකි. එහි වටිනාකමද ප්‍රමාණ කළහැකි නොවෙයි. බුද්ධාධී උත්තමයන් වහන්සේලා විසින් බොහෝ ප්‍රශංසා කරන ලද්දා වූද. සංखදධාතු, සංඛ්‍යාත මහා නිර්වාණ පක්ෂයෙහි සිටියා වූද මේ තදංග නිර්වාණය යට දක්මලද සම්මුති නිර්වාණයට වඩා සතසාාස්ත්‍ර ගුණයකින් ශ්‍රේෂ්ඨ ධර්මයකි තදංග නිර්වාණය නිමි විෂ්කම්බන නිර්වාණය මහත්ගත ධ්‍යානයෙන් කරනකොට ගෙන දුරින් දුරුකිරීමගේ වශයෙන් ්‍රහාණය කරනු ලබන ධර්මයන්ගේ නිවීමට විෂ්කම්බන නිර්වාණය යැයි කියනු ලබේ. එහි ප්‍රබේද ආයුෂ්මත් මහා කොට්ටිත ස්තවීරයන් වහන්සේ විසින් විචාරණ ලදුව ආයශ්මත් ආනන්ද ස්තවීරයන් වහන්සේ විසින් වධර්ණලද සූත්‍රයන් හි සන්දිිට්ටික නිබ්බාන ආදී ධර්මයන්ගේ නාමන්ගෙන් අංගුත්තර නිකාය නවක නිපාතයෙහි දක්නා ලැවෙයි. එය මෙසේය. ඉදාවුසෝ භික්කු විවච්චේව කාමේෙහි විවච්ච අකුසලෙහි දම්මේෙහි, සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුකං පටමච්චානං උපසම්පච්ච විහරති, එත්තාවතාපිකෝ අවුසු සඳිට්ටිකං, නිබ්පානං, බුත්තා භගවතා පරියායේ නාති. මෙහි සන්දිිට්ටික නිබ්බානයයි දක්පුන ලද්දේ, විශ්කම්පන ප්‍රහාණයෙන් දීඝකාලයක් මුළුල්ලෙහි නිවී පවත්නා පරිදි, ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහාණය කරන ලදුව, නීවරණ ධර්මයන්ගේ නොයිපදීමයි. ය පරනිර්වාණයට ප්‍රථමයෙන්ම ස්වකිය කැහි ස්පර්ශවීමෙන් විසින් ප්‍ර්‍යක්ෂ කොට දන්නාලද නිවීමක් බැවින් ඊට සந்தිට්ටික නිබ්බානයක්යයි කියනලදී. මේ ප්‍රථම විෂ්කම්බන් නිර්වාණයයි. මෙසේ දවිතිය ධ්‍යනලාභයාට වන විතක්ක වෙචාර නිරෝධයද ත්‍රතිය අධ්‍යනලායාට වන ප්‍රීති නිරෝධයද චතුල්තද්‍යාන ලාබයාට වන සුකවේදනා නිරෝදයද ආකාසානංචායතන ද්‍යානලාබයාට වන පටික සංඥාාව නිරෝධයද. விඤ්ඥානන්තායතන ධ්‍යනලාබයාට වන ආකාසානංචායතන සංඥා නිරෝදයද. ආකංචඥායතන ද්‍යානලාබයාට වන விඤ්ඥානංචායතන සංඥානිරෝදයද. නේව සංඥා නා සඥායතන ධ්‍යානලාබයාට වන ආකාසානංචායතන සංඥානිරෝදයද සන්දිිට්ටික නිර්භානයෝ යයි වදාරාතිබෙයි මේ දවිතිය ත්‍රතිය ආදී විශ්කම්වන නිර්වාණයෝය මේ මහත්ගත සමාපත්තීන්ගේ වශයෙන් ලවන නිර්වාණ අට නිරවශේෂ නිරෝධය වූ මහානිර්වාණය නොවනැහෙයින් පරියාය නිර්වාණයෝ යැයි වධාරණ ලදී මෙසේ පරියායෙන් සාන්දිිට්ටික නිර්වාන අටක් වදාරා නිෂ්පරියාය සාந்தිට්ටික නිර්වාණය දක්වනු පිණිස. පනච පරං ආවුසෝ භික්කුූ නේවස්ඥා නාසඥායතනං සමතිකම්ව සං්ඥාවේදේද නිරෝධං උපසම්පජ්්‍ය විහරති ප්ඥාය චස්ස දිස්වා ආසවා පරිකීනා හොන්ති එතාාවතාපිකෝ අවසූ සන්දිිට්ටිකං නිබ්බානං වුත්තං භගවතා නිපරියායේන යයි වදාලසේක. තේරුම ඇවැත්න අනිකක් නම් මහනතෙම නේවස්ඥා නාසාංඥායතන මනාවට ඉක්මවා. සං්ඥාවන්ගේ හා වේදනාවන්ගේ නිරෝධයට පැමිණ වාසය කෙරේද. ඔහුට ප්‍රඥාවෙන් දැක ආශ්්‍රවයෝ නිර්වශේෂයෙන් ෂයවූවාහු වෙද්ද ඇවැත් ඒ කාන්තෙන් මෙපමනක් වූ නිරෝධෙන්ද භාගිවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දිිට්ටික නිර්වාණය වධාරණ ලද්දේය යනවෙහි අර්ථයයි. මේ නිරෝධ සමාපත්තියම නිෂ්පරියාය සාධිට්ටික නිර්වාණයයැයි දක්මන ලදී අරහත් මාර්ගයට පැමිණීමෙන් වන ආශ්්‍රවයන්ගේ නිර්වශේෂ නිරවදයද නිෂ්පරියාය සාන්දිිට්ටික නිර්වාණයකි මෙසේ සාධිට්ටික නිර්වාණ දෙකක් වූ නමු ඒ දෙකම සෝපාදිසේෂ නිර්වාණ භාවයෙන් එකක්ම වූහෙයින් මේ සාන්ධිට්ික නිර්වාණ නමයක් වදරණ ලදහ මෙතෙකින් ප්‍රථම සූත්‍රයෙහි දක්වන ලද නිර්වාණ බේද නිම දවිතිය සූත්‍රයෙහි නි්ානං නිබ්ානන්ති අවුසෝ උච්චති, කිත්තාාවතා නුකෝ අවසෝ නිබ්බානං වෘත්තං භගවතා ඉධවසෝ බික්කු විවච්චකාමයෙහි විවච්චා කුසලෙහි දම්මෙහි යනාදී වශයෙන් නිර්වාණ නවයක් වද අරාතිිරවේ. තෘතිය සූත්‍රෙහි තදංග නිබ්ානං තදංග නි්බානන්ති අවසෝ උච්චති යනාදී වශයෙන් සදංග නිර්වාණ නාමයන් නමයක්ද චතුෘත සූත්‍රයහි දිිට්ठදම්ම නිබ්බාන දිිට්ठදම්ම නිබ්ානන්ති අවසෝ වච්චති යනාදී වශය දිට්ටදම්ම නිබ්බාන නාමයෙන් නමයක් පංචම සූත්‍රයහි කේම කේමන්ති අවුසෝ වච්චදී යනාදිය වශයෙන් කේමනාමෙන් නමයක්ද අ්ට සූත්‍රෙහි කේම පත්තෝ කේම පත්තෝති ආවසෝ වච්චති ආදි වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නිමිත්ත කොට නවයක්ද සපතම සෝත්‍රයෙහි අමතන් අමතන්ති ආවසෝ වච්චති යනාදී වශයෙන් අමතනාමයෙන් නමයක් ද අෂ්ටම සෝ්‍රයෙහි අමතපත්ෝ අමත පත්තෝති ආවසෝ වච්චති යනාද වශයෙන් නිර්වාණයට පැමිණි පුද්ගලයා නි මිත්තකොට නවයක්ද. නවම සූත්‍රෙහි අය අභයන්ති ආවසූ ච්චති යනාදී වශය අභයනාමයෙන් නමයක් ද දසම සූත්‍රයහි අභය පත්තෝති ආවසෝ වච්චති යනාදී වශය නිර්වාණයට පැමිණි පුද්ගලයා නි මිත්තකොට නවයක් ද ඒකා දසම සූත්‍රයහි පස්සති ආවසෝ වච්චති යන ආදී වශයෙන් පස්සද්දි නාමයෙන් නවයක් ද දවාදශම සූත්‍රයහි නිරෝධෝ නිරෝධෝති ආවුසෝ වච්චති යනාදී වශයෙන් නිරෝධනාමයෙන් නමයක්ද. තේර සම සූත්‍රයහි අනුපුබ්බ නිරෝධෝ අනුපුබ්බ නිරෝධෝති ආවසෝ වච්චති යනාදී වශයෙන් අනුපුබ්බ නිරෝධ නාමයෙන් නවයක් ද වදා අරාතිබේ. මෙසේ මේ සූත්‍ර තෙලෙසෙහි වධාරනලද නිර්වාණ පිඩු කළකල්හි. එකසිය දා හතක් වෙයි එහි විෂ්කම්බන නිර්වාණ එකසිය හතරකි සමුච්චේද නිර්වාණ දහතුනකි. විෂ්කම්බන නිර්වාණයෝ බ්‍රහ්මලෝකයහි සියලු කල්හි අත්තාහුය මනුශෂලෝකෙහි වනාහි ධ්‍යානලාබී පුද්ගලයන් කෙරෙහි පමණක් ඇත්තා හුය. සමුච්චේද නිර්වාණ නමය මනුෂ්‍යදිව්‍යබ්‍රහ්ම අනාගාමී අරහත් පුද්ගලයන් කෙරෙහි ඇත්තාහ. මෙහි සමුච්චේද නිර්වාණයයි කියනලද්දේ සෝපදිසේෂ නිර්වාණය මයි දති යුතුයි. මාර්ගයෙන් කරන්නා වූ ක්ලේෂ ප්‍රහාණය සච්ේද කෘත්යයි. ප්‍රහාාණය කරන ලද ක්‍රලේෂයන්ගේ මතු නූපදිනාකාරයෙන් නිවීම සමුච්චේද නිර්වාණයයි. එ තදග නිබ්බාන තදංග නිබ්ා නන්තියාවුසූ උච්චති යනාදී සූත්‍රෙහි තදංගනාමය දේශනා කරන ලද්දේ ප්‍රථමධාන කුසල චිත්තෙන් නිර්වාණය ප්‍රහාණය කරේ විතියධ්‍යාන චිත්තයෙන් විතක්ක විචාරයන් ප්‍රහණය කෙරේ. මේආදී වශයෙන් ප්‍රහායක පහතව්‍ය ධර්ම වෙනවෙනම විද්‍යාමානහයින් විෂ්කම්බන කෘතියටද තදංග කෘතයයි කියහැකිේ එහෙනි. මේ විශ්කම්බන නිර්වාණය යට දක්වන්ලද තදංග නිර්වාණයට සත සහස්්‍රවාරයකටත් වඩා ශ්‍රේෂ්‍රවෙයි. නමුත්, අ සම්බිධ මාර්ගයහි එන අටලොස් වැදෑරුම් මහා විදර්ශනා ඥානයන්ගෙන් ජනිත තදංග නිර්වාණ අටලොසට වඩා ශවේෂ්ටයයි කිව නොහේ සමුච්චේද නිර්වාණය පමණක් ඊට උතුම්වෙයි. විෂ්කම්බර නිර්වාණය නිමි සමුච්චේද නිර්වාණය යට දක්වන ලද සෝපාදිසේෂ නිර්වාණයටම සමුච්චේද නිර්වාණයයැයි කියනු ලැබේ ක්ලේෂ නිර්වාණය යනුද ඊටම නමකි. එහි ප්‍රබේදයෝ අංගුත්තර නිකායෙහි එන තृෂ්‍ය බ්‍රහ්ම සූත්‍රයාගේ ක්ෂෙන් දත යුත්තා हुුියඒ මෙසේය ස උපාදිසේෂ නිර්්බාන යන මෙහි සඋපාදිසේෂ සබ්දයෙන් දැක්වෙන උපාදි ධර්මයෝ ලේෂ පාදි ස්කන්ධපාදිී වශයෙන් දෙපරිදී වෙති. එහින් එයින් කාම උපාධනාදී උපාධානයෝ හතර දෙන ක්ලේෂ උපාදිී නම් වෙති ඕවනට අරමුණන ලෞකික ධර්මයෝ ස්කන්ධෝපාදී නම් වෙති. නිවන් පසක් කරන ලද පුද්ගලයන් අතුර නුද ශේෂ වූ උපාධන ඇත්තා වූ ශෛක්ෂයෝ ක්ලේෂ උපාදීන්ගේ වශයෙන් සෝපාදිසේෂ පුද්ගලයෝ නම්වෙති. එබැවින් ඔවුන් විසින් ලබන ලද නිවනට ද සෝපාදිසේෂ නිර්වාණය යැයි කියනු ලැබේ. රහතන් වහන්සේලාට ශේෂ උපාධාන භාවයාගෙන් අනුපාදිසේෂ පුද්ගලයෝ යැයි කියනු ලැබේ ස්කන්ධෝපාදන්ගේ ශේෂභාවයෙන් සෝපාදිසේෂ නම් වූ ඔවුන් විසින් දෙනු ලබනලද නිර්වාණයට ද උපාධන ශේෂභාවයෙන් අනුපාදිසේෂ නිර්වාණය යැයි කියනු ලැබේ. ස්කන්ධ පරනිර්වාණයට ප්‍රථම ආරෙ පුද්ගලයන් අට දෙනටම ශේෂස්කන්ධයන්ගේ වශයෙන් සෝපාදිසේෂ පුද්ගලයෝ යැයි කියනු ලබෙත්. ඔවුන් විසින් ින ලද නිර්වාණයටද සෝපාදිසේෂ නිර්වාණය යැයි කියනු ලබේ ආර පුද්ගලය අටදන ස්කන්ධ පරනිර්වාණයෙන් පසු අනුපාදිසේෂ පුද්ගලයෝ නම්වෙති ඔවුන්ගේ නිර්වාණයටද අනුපාදිසේෂ නිර්වාණය යැයි කියනු ලැබේ. මෙසේ උපාදිධර්මයන් බෙදීමෙන් ස්කන්ந்த පරනිර්වාණයෙන් ලැබ YouTubeුතු වූ අනුපාදිසේෂ නිර්වාණ ධාතුුවේ බේදයක් නොවන නමුත්. සෝපාදිසේෂ නිර්වාණ සංඛ්‍යත සමුච්චේද නිර්වාණය, ක්ලේශෝපාදීන්ගේ ශේෂ අශේෂභාවයෙන්, සෝපාදිශේෂ සච්චේද නිර්වාණය, අනුපාදිසේෂ සච්ේද නිර්වාණය යැයි දෙවදෑරුම් වෙයි. තිශ්‍ය බ්‍රක්්ම සූත්‍රයහි පැනෙන, බ්‍රහ්මයාගේ විසර්ජනයහි ඉද පනමාරිස මොග්ගල්ලාන බික්කු කායසක්කී හෝති තමේනං දෙවා ඒවං ජානන්ති අයංකෝ ආයස්මා කායසක්කී අපපේවනාම ආයස්මා අනුලෝමිකානි සේනාසනානී පටිසේවමානෝ කල්යාන මිත්තේ භජමානෝ ඉන්ද්‍රයාානි සමන්තා නයමානෝ යසතාය කුළපුත්තා අගාරස්මා අනාගරියං පබ්බජ්ජන්ති තදනුත්තරං බ්‍රහ්මචරියං පරිියෝසානං විිට්ටේව දම්මං සයං අභஞ්ඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහරයාති ඒවම්පිකෝ මාරිස මොග්ගල්ලාන තේස දවාන ඥානං හෝදී සපාදිසේසවා සඋපාදිසේසාති. යනාදී වශයෙන් ආයසක්කීය දිිට්ठප පත්තය සද්ධා විමුත්තය දම්මානුසාරීය යැයි සෝපාදිසේෂ පුද්ගලයන් හතර දෙනකු දක්වා තිබෙයි. එහිම සර්වඥඥාන් වහන්සේ විසින් ඉදහ මොග්ගල්ලාන බික්කු සබ්බ නිමිත්තාානං අමනසිකාරා අනමිත්තා චේතා සමාධින් උපසම්පජ්්‍ය විහරති තමේනං දේවා ඒවං ජානන්ති අයන්කෝ ආයස්මා සබ්බ නිිත්තාානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධීන් උපසම්පජ්ජ්‍ය විහරති, පෙයාලං ඒවංකෝ මොග්ගල්ලානන් තේසං දේවානං ඒවන් ඥානං හෝති සඋපාදිසේසේවා සඋපාදිසේසාාතිී. යනුවෙන් දක්වා වධාරණ ලද එක් සෝපාදිසේෂ පුද්ගලය වෙයි මෙසේ සෝපාදිසේෂ පුද්ගලයෝ පස් දෙනෙක් වෙති. ඒ සෝපාදිසේෂ පුද්ගලයන් පස් දෙනා වශයෙන් සමුච්චේද නිර්වාණ පහක් වෙයි. තිශ්‍ය බ්‍රහ්මයාගේ විසර් ජනේහිම ඉද මාරෙස මොග්ගල්ලාන බික්කු උබතෝභාග විමුත්තෝ හෝති, තමේනං දේවා ඒවං ජානන්තිී. අයංකෝ ආයස්මා උබතෝභාග විමුත්තෝ, යාවස්සකායෝ ටස්සති තාව නං දක්කන්ති දේවමනුස්සා කායසබේදා න නං දක්කන්තිී දේවමනුස්සාති ඒවම්පිකෝ මාරිස තේසං දේවානං ඒවං ඥානං හෝතී අනුපාදිසේසවා අනුපාදිසේසාතිී යනාදී වශයෙන් උබදෝභාග විමුක්තය ප්ඥා විමුක්තයයැයි අනුපාදිසේස පුද්ගලයන් දෙදෙනෙකු දක්වාතිබෙයි. ඒ අනුපාදිසේෂ පුද්ගලයන් දෙදනාගේ වශයෙන් අනුපාතිසේෂ සමුච්චේද නිර්වාණ දෙකක් වෙයි මෙසේ සමුච්චේද නිර්වාණ හතක් වෙයි සමුච්චේද නිර්වාණය නිමි පටි පස්සද්ධි නිර්වාණය පටිපස් අද්ධ නිර්වාණය නම් අරහත් පලයයි. එය යෝ කාමේ පරිවච්ජේතිී සප්පස්සේව සිරා සදා ස්වමං විසත්තිිකං ලෝකං සතෝ සමති වත්තතීති, අයං සෞපාදිසේසෝ නිබ්බානධාතුූ සායේව සවපාදිසේසයේ නිබ්බානධාතු විච්චා. යනු නෙත්ති පාලියෙහි වදා අරාතිවෙයි. කදර්ථ කතාවහි ද සෞපාදිසේස නිබ්බානධාතුති අරහත්ත පලං අධිප්පේතං. යනුවෙන් සවපාදිසේෂ නිර්බානධාතුව නම් අරහත් පලය යැයි කියනලදී. අරහත්ඵලේ වනාහි සකළක්ලේෂයන්ම නිරුද්ධ වූවාට පසු උපදින්නා වූ සිතකි. එබැවින් ඊට නිර්්බානයක් යැයි කියනු ලැබේ මෙය යට දක්වන ලද සවෝපාදිසේස නිර්්බානධාතුව මෙන් අසංස්කෘත ධර්මයක් නොව සංකාර ධර්මයක් යැයි ධතයතුයි. අපෝච බ්‍රහ්ම චරියාච අරිය සච්චාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒත මංගලමුත්තමං. යන මංගල සූත්‍ර පාලියෙහි නිබ්බාන සච්චි කිරියාච යන පදෙන් දක්වන්නේත් මේ පටිප්පස් අද්ධි නිර්වාණ සංඝ්‍යාත අරහත් පලයමයි. එහි අරිය සච්ඡාන දස්සනං යන්නේෙන් අසංකත නි්බානධාතුව දක්වාතිබෙයි. මෙසේ පටිපස් අද්දිි නිර්වාණය සාමාන්‍යයෙන් එකක් වූ නමුත් ධම්ම සංගනී පාලියගතන හා, සච්ච විභංගපාලියගතන බහු ප්‍රවේද වෙයි. පටිපස්සද්දි නිර්වාණය නිමි නිස්සරණ නිර්වාණය නිසරණ නිර්වාණය නම් යට අනුපාදිසේෂ වශයෙන් දක්මුණලද අසංකත ධාතුවයි. එය දවේමාභික්කවේ නිබ්බාන ධාතු, කතමා ද සවපාදි සේසා නිබ්ානධාතුූ අනුපාදිසේෂ නි්බානධාතු යන ඉතිවුත්තක පාලියෙහි වදාරාතිබේ. ඒකාහි ධාතු ඉද දිප්ඨ දම්මිකා සೌපාදි සේසා, බවනිත්ති සක්කයා අනුපාදිශේෂ පන සම්පරායිකා ය නිරජ්ජන්තම්හි බවානි සප්ප සෝ යනුවෙන් ඉතිවුත්තකෙහි සෝපාදිශේෂ නිර්වාණයට දිට්ටි ධාර්මික නිර්වාණයක් යැයිද අනුපාදිශේෂ නිර්වාණයට සම්පරායික නිර්වාණයක් යැයිද වදාරා තිබේ නිසරණ නිර්වාණ සංඛ්‍යාත අසංස්කෘත ධාතුයේ ප්‍රබේද අභිධර්ම සත්‍ය විභංග ප්‍රකරණවර පාලි අනුසාරයෙන් ධතයුතුය ය මෙසේ. තෘෂ්ණාවගේ නිර්වශේසනිර නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වූ බැවින් චක්ෂුසෙහි ඇලෙන්න වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධවීම එක නිර්වාණයකි සෝතසෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්දවීම තවනිර්වාණයකි ගානෙහි ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධවීම තවත් නිර්වාණයකි ජිවාහි ඇලෙන්න වූ තෘෂ්ණාවගේ එහි නිරුද්ධවීම එක නිර්වාණයකි කයිහි ඇලෙන්නා වූ තෘෂ්ණාවයගේ එහි නිරුද්ධවීම තවත් නිර්වාණයකි සිතේ ඇලෙන්නා වූ තෘෂ්ණාවගේ එහි නිරෝධය එක් නිර්වාණයකි මෙසේ අධ්‍යාත්මික ආයතන හයහි නිර්වාණහයකි එසේම මෙසේ රූප ශබ්දාාදී බාහිරායතන හයහි නිර්වාණහයක් ද චක්කු විඤ්ඥානාාදී ෂට් විඤ්ඥානයන් හි නිර්වාණහයක් ද චක්කු සම්පස්සාදී පස්ස හයහි නිර්වාණහයක් ද චක්කු සම්පස්සජ වේදනා ආදී වේදනා හයහිත් නිර්වාණහයක් ද සඥා ආද සඥාහයහි නිර්වාණහයක්ද රූප සංචේතනා ආදී චේතනාහයහි නිර්වාණහයක්ද රූප විතක්க்க ආදී විතක්ක හයහි නිර්වාණහයක් ද රූප විචාර ආදී විචාරහයහි නිර්වාණහයක්ද මෙසේ සච්ච විබගේ හිහා මහා සතිපට්ட்டාන සූත්‍රෙහි දක්වනලද තෘෂ්ණ නිරෝධස්ථානයන් නිமிිත්ත කොට නිරෝධ සත්‍යය සංඛාත නිර්වාණ හැටක් වෙයි. මෙසේ හැට අරහත් පුද්ගලයන්ගේ වශයෙන් ගුණ කළ කල්හි අසංඛ්‍ය අප්‍රමේය නිර්වාණයෝ වෙති. විභංග පාලිහි දේශනාකොට නොමැති නමුත් දුක්ඛ නිරෝධ පාදයාගේ වශයෙන් චක්ෂුෂගේ නිර්වශේෂ නිරෝධයක එක නිර්වාණයකි සෝතයාගේ නිර්වශේෂ නිරෝධය එක නිර්වාණයකි ආදී වශයෙන් නිරුද්ධ වන දුක්ඛ ධර්මයන්ගේ බේදයෙන් ද නිර්වාණයාගේ අනන්ත අපරිමාන බේද වියහැකි බව දතීතුයි. තවද අවි්‍යායත්වේව අසේස විරාග නිරෝදෝ, සරර සංර නිරෝධෝ විஞ්ඥාන නිරෝධෝ ජනාදීෙන් වදාළ පටි්ච සමපාධංගයන්ගේ නිරෝධයාගේ සෝපාදිසේ ස අනුපාදිසේෂ මිශ්්‍රක නිර්වාණ දොළහක්ද වෙයි. ලෝබයාගේ නිරෝධය එක නිර්වාණයකි දවේශයාගේ නිරෝධය එක නිර්වාණයකි යනාදී වශයෙන් තදංග නිර්වාණයහි මෙෙන් නිරුද්ධවන ධර්ම බේදේෙන්ද. අසංක්‍ය අප්‍රමේය නිර්වාණ බේදයෝ වෙති සල් තෘෂ්ණා නිරෝධස්ථාන බේදයෙන් හා නිරුද්ධවන ධර්මයන්ගේ බේදෙන් නිර්වාණ බොහෝ ගරනක් වන නමුත් අනිමිත්ත වූ නිර්වාණ ධර්මය මුुख්‍ය වශයෙන් ශාන්තිලක්ෂණ සංඛාත සොකීය ස්වභාවයන් ගෙන් එකම ධර්මයකි මෙතකින් නිර්වාණ විනිශ්චයේ දවිතිය පරිච්චේදය නිම